දිනෙන් දින උණුසුම් වන මේ මොහොතේ මැතිවරණ සටනද සහිතව ලංකාවේ දේශපාලනය පිළිබඳ අද දවසේ සිට අප අලුත්ම ප්‍රවෘත්ති ප්‍රකාශයක් ආරම්භ කරනවා. ශ්‍රී ලාංකීය තොරතුරුද සහිතව ඒ අනුව රට අභ්‍යන්තරයේ පවතින සියලු කාරණා පිළිබඳ අප සිව්දෙස ජාත්‍යන්තර පුවත් පිළිබඳ තොරතුරු ගෙනෙන වාසියම ශ්‍රී ලංකාවේ සියලු තොරතුරු පිළිබඳ පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව දේශපාලන විවරණය ඔබ වෙත සමීප කරන්නට අප සූදානම්. ප්‍රථමයෙන්ම අද අවධානය යොමු කරන්නේ කොරෝනා දෙවැනි රැල්ලක් පිළිබඳ ශ්‍රී ලංකාව තුළ දැන් කතිකාව ආරම්භ වනවා. ශ්‍රී ලංකාව තුළ කොරෝනා දෙවැනි රැල්ලක් ඇති විය හැකි අවදානම් ස්ථාන හතරක් මේ වන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දැනුම් දෙනවා. ගුවන්තොටුපළ බස් රථ සහ දුම්රිය සේවාවන් මෙන්ම පාසල් සහ මැතිවරණ සමය මේ කියන කාලවකවානුව තුළදී අවදානම් ස්ථාන වශයෙන් මේ වන විට හඳුන්වා දෙන්නේ එම සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ විසින්. විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී සමාජ දුරස්ස භාවය පිළිබඳ මතකය දැන් බොහෝ දෙනෙකුට අමතක වෙලා. හැබැයි ඉතින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වෙලාවේ කිව්වනම් නරකද රැස්වීම් තියෙන කොටත් ඕක කොහොමම තමයි කියලා. ඒ නිසා අපි දුටුවා ජනාධිපතිතුමා හෝ වේවා, අගමැතිතුමා හෝ වේවා, සජිත් ප්‍රේමදාස හෝ වේවා, අනුර කුමාර දිසානායක හෝ වේවා මේ හැමෝම රැස්වීම් වලට සම්බන්ධ වෙනකොට සමාජ දුරස්ථභාවයන් නම් අපි දකින්නේ නැහැ. ජනාධිපතිතුමා අනුරාධපුරයේ, ජනාධිපතිතුමා පොළොන්නරුවේ මේ හැම වෙලාවෙදිම ජනතාව පොද බැඳගෙන රොද්ද බැඳගෙන ජනාධිපතිතුමා ළඟට එන්න උත්සාහ දරනවා. සමාජ දුරස්ථභාවයන් කොතනද කියන ප්‍රශ්න එනවා. සජිත් ප්‍රේමදාස යාපනයේ ඉන්නකොට කරවල් උඩ නැගගෙන සජිත් ප්‍රේමදාස ළඟට මිනිස්සු වෙනවා. එහෙම හැම තැනකදීම අප දකින්නේ සමාජ දුරස්ථභාවයන් කඩවීම පිළිබඳයි. ඒ නිසා දෙවන රැල්ලක අවධානම පිළිබඳ යලිත් පෙනෙන්නට තිබෙනවා. එනිසා මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ දේශපාලනික කතා පැත්තකින් තියා මේ මොහොතේ ඔවුන් කියන මේ කාරණයට අප බර තබන්නට කටයුතු කරනවා. ඒත් එක්කම අද දවසේදී අප මීළඟට අවධානය යොමු කරන්නේ දෙවන රැල්ලේ අවධානමෙන් පසුව ඉන්දිය යාත්‍රාවලට ශ්‍රී ලංකාවට ඇතුල් වීමට ඉඩ දෙන්නේ නැහැ. වෙඩි තබා පන්නා දැමීමේ ක්‍රියාවලිය සිදු කළ යුතුයි. ඒකට හේතුව තමයි මේ වෙද්දී කොරෝනා වලින් දැඩි ලෙස ප්‍රචණ්ඩකාරී තැනකට ගමන් කරමින් සිටින ඉන්දියාවේ ජනතාව ශ්‍රී ලංකාවට පැමිණීමේ අවදානමක් තියෙනවා. කොරෝනා වෛරසය බොහොම වේගෙන් ඉන්දියාවේ ව්‍යාප්ත වීමත් එක්ක එකී දීවරව ලංකාවට පැමිණීමේ යම් ආකාරයක අකටයුතුකමක ක්‍රියාත්මක වනවා නම් ඒ වළක්වා ගැනීම ඉතාමත් අවශ්‍යයි. ඒ අනුව උතුරු මුහුදට ඇතුළු වන ඉන්දිය දීවර යාත්‍රාවන් ශ්‍රී ලංකා නාවික හමුදා විසින් පළවා හැරීම කටයුතු කරමින් සිටිනවා. ඉන්දිය දීවර යාත්‍රා නිරීක්ෂණය වුණු සැනින් අවවාදාත්මක වෙඩි තබා ඔවුන් පළවා හැරීම සිදු කරනවා. ඉතාමත් යහපත් රට අභ්‍යන්තර සුරක්ෂිත කර ගැනීමට නම් මෙවැනි ආකාරයේ ක්‍රියාපිළිවෙත්වලට අවධානය යොමු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. අපි යමු මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමන් ගාවට. පොළොන්නරුව නිකන් අද ටෝකියෝ වගේ රජ දවසින් පස්සේ වැඩිම වැඩ කළේ මම. පහුගිය ගෙවුණු 30 වසරක කාලය ඇතුළේ පොළොන්නරුව ටෝකියෝ වගේ දියුණු කළා. පෙර රජ දවසින් පස්සේ මම පොළොන්නරුව දිස්ත්‍රික්කය ඇතුළේ වෙහෙර ව්‍යාසම 113ක් හැදුවා. රැකියා 30,000ක් දුන්නා. පවුල් 25,000කට අලුතින් ඉඩම් දුන්නා. වැව්වමුණු මහමාර්ග රෝහල් පාසල් ඇතුළු පොදු ස්ථාන 1,000ක් නවීකරණය කළා. මට විරුද්ධව කෑ ගහන අය පොළොන්නරුව සංවර්ධනයේ කිසිම දෙයක් කළේ නැහැ. ඒත් ඔය කයිවාරු කාර්යෝ පොළොන්නරුවේ හිටියේත් නැහැ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ වක්‍රාකාරයෙන් කණේ පාර ගහන්නේ වෙන කාටවත් නෙමෙයි. ඔහුගේ ප්‍රධාන සටන් සගයා බවට, ප්‍රධාන සටන් කරුවා බවට පත්වන රොෂාන් රණසිංහට දෙඹුලාගල මහදම් මහවැලි ගම්මානයේ පැවති ජනහමුකද කියනවා. ඒත් එක්කම 89 විපක්ෂයේ භූමිකාව මම හරියට කළා. 94 නොවැම්බර් 18 වෙනිදා තුළදී කාර්මික විද්‍යාල, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, විවෘත විශ්වවිද්‍යාල ආදී උසස් අධ්‍යාපන ආයතන පොළොන්නරුවට ගෙනාවා. මම පොළොන්නරුවට නොකළ දේවල් කියන්න. ඒත් එක්කම සිරිසේන මෙහෙම කතාවකුත් කියනවා. ඒ තමයි ඉදිරියේදී මේ මැතිවරණයෙන් පස්සේ තමන් පක්ෂයේ තනතුරු දරන්නේ නැහැ. අනුශාසක කෙනෙක් විදියට පැත්තකට වෙනවා. කලුතරදී තමයි මේ කතාව කියන්නේ. පැත්තකට වෙලා අවස්ථාව ලබා දෙනවා තරුණයාට මේ වෙද්දි තමන්ගේ පක්ෂය ඉදිරියට අරගෙන යන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවර වෙලා තමයි තියෙන්නේ. කඩා වැටිලා තමයි. හැබැයි තරුණයින්ට ඉදිරියට අරගෙන ගෙන දෙනවා කියලා මෛත්‍රීපාල සිරිසේන එහෙම කියනකොට අද දවසේදී ප්‍රසන්න රණතුංග කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා අලුත් පක්ෂ හදනකොට මෛත්‍රීපාල සිරිසේන කිව්වේ අලුත් පක්ෂ හදන්නේ නෙමෙයි පාරක් පාරක් ගන්න ඇවිද්දෙනවා. ඒ නිසා මේ විහාර සිරිසේන මොන පොටකටද සැරසෙන්නේ කියන එක විශ්වාස කරන්න බෑ. ඒ නිසා අර එදා කිව්වා වගේම ප්‍රසන්න රණතුංග තවදුරටත් කියන්නේ සිරිසේනට ගෑවිච්ච එකෙකුටවත් ඡන්දෙ දෙන්න එපා කියන කතාවයි. ඒත් එක්කම අපි යනවා වරායට. වරායේ හදන්න කලින් දොඹ කරගෙන්නේ කවුද? ජනාධිපතිතුමා දින 45ක් ඇතුළත වාර්තාව ඉල්ලනවා. මේ දොඹ කරගෙන අලුත් කතාවක් එනවා. ඒ තමයි මේ දොඹ කරවලින් නැගෙනහිර ජටිය වැඩ කරන්න බෑ. මේක ගන්නේ ජයබහලු පර්යන්තයේ දිගු කරන්නද නැත්නම් JCT එක්ස්පැන්ෂන් ප්‍රොජෙක්ට් එකට? එහෙම තියෙනකොට නැගෙනහිර පර්යන්තයට ගෙනාපු මේ ක්‍රේන් වලින් කන්ටේනර් පේලි 20යි ගන්න පුළුවන්. හැබැයි මේ වෙද්දි ඊට එහා පැත්තේ තියෙන CICT පර්යන්තයේ කන්ටේනර් 26ක් ගන්න පුළුවන් ලොකු ඒවා තියෙනවා. 2015 දී ඕඩර් කළේ මේ විදිහේ 26ක් කන්ටේනර් ගන්න පුළුවන් ග්‍රැන්ටි ක්‍රේන්ස්. හැබැයි අර්ජුන් රණතුංග ඇවිල්ලා ඒ ඇනෝම කැන්සල් කරා. ඒ ඇනෝම කැන්සල් කරපු එකෙන් වෙච්ච පාඩු ඇමරිකන් ඩොලර් මිලියන ගාණක්. මේ වෙනකොට ඒ ක්‍රේන් අරගෙන නැගෙනහිර ජනරන්තේ වැඩ පටන් ගෙන තිබුණා නම්
අනිවාර්යෙන්ම ඇමරිකන් ඩොලර් මිලියන ගණනක් ආදායමක් ගන්න තිබ්බා. එහෙනම් 7-5ක්වත් කාටවත් ණය වෙන්නේ නැතුව නැගෙනහිර ජටිය සංවර්ධනය කරලා වරාය අධිකාරිය තවදුරටත් ගොඩ යන්න තිබ්බා. අර්ජුන ගත්ත අදුරදර්ශී ක්‍රියාපිලිවෙත හින්දා තමයි මේ වෙද්දි නැගෙනහිර පටිය පර්යන්තේ තාමත් හිස් මුඩු බිමක් බවට පත් වෙන්නේ. ඒත් එක්ක මහින්ද රාජපක්ෂ මහත්තයත් කියනවා මෙහෙම කතාවක්. සාගරල ඉන්න කාලේ තමයි මේ කියන ගිවිසුම් අත්සන් කරන්නේ. දැන් ඉන්දියාව මේකට හැගහගෙන ඉන්නවා. ඉන්දියා ජපාන් මිත්‍රත්වයේ යටතේ නැගෙනහිර පර්යන්තේ දියුණු කරන්න උත්සාහ කරනවා. ඇත්තටම නැගෙනහිර පර්යන්තේ කියන්නේ ලංකාවට ඩොලර් රුල්පත. මේ වෙද්දි ඉතාමත් ගැඹුරින් වැඩි නෞකා ගෙනල්ලා නෞකා බහලු මෙහෙයුම් කරන්නට පුළුවන් තියෙන මහා ධන සම්පත තමයි නැගෙනහිර පර්යන්තය. අද වෙද්දි වෘත්තීය සමිතිත් කියන්නේ මේ ග්‍රැන්ඩ් ක්‍රේන් වලින් 20 එක පැත්තට ක්‍රේන් ගන්න පුළුවන්. ඒ 20 ගත්තාම කියන්නේ මේවා පරණ ක්‍රේන්, මේවා අවශ්‍ය කරන, ඒ කියන්නේ නිසි ක්‍රමවේදයේ මෙගා පෝට් එකකට හරියන ක්‍රේන් නෙමෙයි. මේක තමයි තියෙන චෝදනාව. ඒ නිසා තමයි ජනාධිපතිතුමා මේ සියලු කරුණු සලකලා බලලා ජය බහලු පර්යන්තට දාල් ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටිය පිළිබඳ ශ්‍රී ලංකා වරාය අධිකාරියට ජය බහලු පර්යන්තේ ගැඹුරු නැංගුරම් ධාරිතාව වැඩි කිරීම ගැන මේ නවීකරණ ප්‍රොජෙක්ට් එක JCT එක්ස්පැන්ෂන් එක වගේම යන්ත්‍රෝපකරණ ගෙන්වන්න කලින් ජයබහලු පර්යන්තේ වැඩි දියුණු කලින් නැත්තේයි ක්‍රේන් ටික එනවා. තාම ජයබහලු පර්යන්තේ එක්ස්පැන්ෂන් එක කරලා නැහැ. ඇයි එහෙම වුනේ? මේ කියන සියලු දේ පිළිබඳ 45 දෙනෙකුගේ කමිටුවක් තියෙනවා. යන වරාය අධිකාරිය ශ්‍රී ලංකා වරාය සහ නෞකඩ අමාත්‍යංශ ලේකම්තුමා එතන මූලිකත්වය ගන්නවා. ඒ අනුව ඒ කමිටුව හරහා මේකට අදාළ විසඳුම ලබා ගන්නට මේ මොහොතේදී බලාපොරොත්තු වෙද්දී අතවත් අපූරු කතාවක් මේ ගැන අද දවසේදී කියනවා වෙන කවුරුත් නෙමෙයි. ජනතා විමුක්ති පෙරමුණ ඇත්තටම ක්‍රේන් ටික බෑවට ඔය ක්‍රේන් වලින් වැඩ කරන්නේ නැහැ. ක්‍රේන් ටික බාණ්ඩ ඉන්දියාව අවසරය දුන්නා. ජනාධිපති කාර්යාලයට ජනාධිපතිතුමත් එක්ක අගමැතිතුමත් එක්ක සාකච්ඡාවට වෘත්තීය සමිතිය යනවා මැදමුලනට. මැදමුලනට ගියාම එතනදී PB ජයසුන්දරගෙන් අහනවා කෝල් කරලා මොකද කරන්න කියලා. ක්‍රේන් ටික බාණ්ඩ හැබැයි වැඩ කරන්න දෙන්න එපා. මෙන්න මේ විදිය ප්‍රකාශයක් කළා කියලා අනුර කුමාර දිසානායක කියනවා. ඒ නිසා ඉන්දියාවට ඕන විදිහට තමයි වැඩ වෙන්නේ. වෙන කිසිම කතාවක් නැහැ. වරායේ වැඩේ මේ වෙද්දි ක්‍රේන් ටික බෑවට ඔය ක්‍රේන් වලින් වැඩ කරන්න වෙන්නේ නැහැ. ඉන්දියාවෙන් අහලා තමයි මේක වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මොන රටක්ද මේක? ඒ නිසා රට දියත් වෙන්නේ ඉන්දියාවට අනුව. ඒත් එක්කම අනිත් පැත්තෙන් MCC කිවිසුම ජනාධිපතිවරණදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ප්‍රධාන සරණ පාටේ වුණ MCC ගිරලා විසිට කරනවා කියලා. හැබැයි ඔහුගේ ජයග්‍රහණයෙන් පස්සේ මේ වෙනුවෙන් මේක හොයලා බලන්න කමිටු, මේක අධීක්ෂණය කරන්න කමිටු, මේක අඩුපාඩු තියනවාද කියලා හොයලා බලන්න. මේ කමිටු දාගෙන කරන්නේ මොකක්ද? අද වෙද්දි ලංකාව තීරණය කරන්නේ, ලංකාවේ පාලනය තීරණය කරන්නේ ඇමරිකානු සහ ඉන්දියානු තානාපති කාර්යාලය. ඔන්න ඔහොම තමයි චෝදනාව එතනදී අනුර කුමාර දිසානායක එල්ල කරන්නේ. ඒත් එක්කම අපි යනවා සජිත් හරීන් සම්බන්ධ කතාව. මේ වෙද්දී මේ පිළිබඳ අලුත් කතාවක් එනවා. සජිත් හරීන්ට දැඩිව බැනවැදුනලු. ඒකට තමයි ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් දෙන්නේ නැහැ කියලා කිව්වලු. මෙහෙම කියන්නට හේතුව වෙලා තියෙන්නේ අර අගරද්දගුරුතුමා විවේචනය කිරීම නිසා. අගරද්දගුරුතුමා විවේචනය කිරීමත් එක්ක සමාව ගන්න ඕනේ කියන දේ සජිත් ප්‍රේමදාස් කිව්වා. දැන් සිංහල බෞද්ධ පදනම ප්‍රශ්නයක් වෙලා ඒක හින්දා නාගත්ත පක්ෂයට දැන් ඉස්සරහට කතෝලික ඡන්දත් නැති වුනහම කොහොම වෙයිද? ඇත්තට මේ හරීන්ගේ ප්‍රකාශය පිළිබඳ සමස්ත ජාතියම වරපතල ප්‍රකාශයක් කළා. ජාතික ලැයිස්තුවේ මේ පාර නම් කළා ඉන්න හරීන් මෙහෙම කතාවක් කියපු එක ගැන සමස්ත රටම මවිතයට පත් වුණා. කොහොමුණත් සජිත් ප්‍රේමදාස හරීන් එක්කගෙන ගිහින සමාව ගත්තා. ඒ සමාව ගත්තත් ඒදී සමාව ගැනීමක් ගැන ප්‍රකාශුනේ නැහැ කියන කතාවකුත් මතුවෙලා තියෙනවා. කොහොම හරි සජිත් හරීන්ට බැනවැදුර කියන කතාව අද දවසේදී කතා වෙන ප්‍රධාන කාරණයක් බවට පත් වෙනවා. ඒත් එක්කම මතකනේ පහුගිය කාලේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නෝනා දේශපාලන වේදිකාවේ නැගලා කියපු කතාව සජිත්ට ඒක බොහොම බරපතල ප්‍රශ්නයක් වුණා ජනාධිපතිවරණෙදී. මම සජිත් ප්‍රේමදාස මහතාගේ ආර්යාව විදියට කියන කතාව කිව්වනේ. ඔන්න දැන් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නෝනත් දේශපාලන වේදිකාවට නගිනවා. යනෝ සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ ජලනි ප්‍රේමදාස පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ජනහමුවම තන්න පටන්ගෙන තියෙනවා. පක්ෂ අපේක්ෂකින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කොළඹ තිබුණු ජනහමුවකට ඇයෙනවා. ඒවිල්ල වේදිකාව වෙතින් ඇයි කියන්නේ තමන් අනාගත ජනාධිපති සජිත් ප්‍රේමදාසගේ ආර්යාව බවයි. ආයෙත් ඔය කතාවම කියනවා. සජිත් මහත්තයෝ නෝනම ගෙදර තියන්න නැත්තම් තියෙන ඡන්ද ටිකක් කැඩෙනවා. ඒක තමයි ප්‍රශ්නේ. මොකද කාන්තාව ඇත්තටම අර හඬපටියකුත් ආවනේ මේ ගෑනුවායි ගෙවල් වල තියලා එන්න ඕනේ. එහෙම නැත්තම් කොහොමද දේශපාලනය කරන්නේ? ඒ මිනිස්සු ආවයින් පස්සේ කියන කතත් එක්ක මොන තරම් අවාසියක් වෙනවද කියන දේ අමුතුවෙන් කියන්නට ඕනේ නෑනේ. ඒත් එක්කම අපි යනවා මහින්දානන්දගේ කතාව. මහින්දානන්ද කියපු කතාව නිසා සංඝකාර හා සම්බන්ධයෙන් ක්‍රියාවලියත් එක්ක මේ රටේ ඇත්තටම ආණ්ඩුවට තිබුණු බොහොම ලොකු ජනමතයකට බොහොම ලොකු බලපෑමක් සිද්ධ වුණා. ඒකට හේතුව තමයි 2011 දී ලෝක කුසලානේ පාවා දීම පිළිබඳ විමර්ශන නතර කරන්න පොලිසිය ගත තීරණය එක්ක ඇයි සංඝක්කාරලා මෙහෙම ගෙනාවේ? සංඝගේ මූණේ මුඛාවරණ තිබුණාට සංඝගේ S2 කතාවක් කිව්වා. ඒ තමයි සංඝ වගේ ජාත්‍යන්තරව හඳුනාගත් අයිඩියල් කැරක්ටර් එකක් මේ විදිහට ගෙනල්ලා ප්‍රශ්න කරන තැනකට ආවහම ඒ මිනිස්සු අනුශූර්ය බවට පත් වෙච්ච අය. ඒක නිකන් දීපු එකක් නෙමෙයි, මහන්සි වෙලා මැච් ගහලා තමයි ඒක ගත්තේ. මෙහෙම කිව්වත් එක්ක සංඝ එතකොට එනකොට මේ රටේ පක්ෂ දේශපාලනින් එහාට ගිහිල්ලා මිනිස්සුගේ හදවත් බර වුණා. අනේ දෙයියනේ මේ සංඝ වෙයි මෙතෙන්ද ගෙනාවේ කියලා. ඊළඟට එන්න හිටියා
ඒ වගේම තමයි අරවින්ද එනකොට ඒ වගේම තමයි උපුල් තරංග එනකොට මේ හැමෝම එනකොට හිතර ලොකු පප්ක කියන ගතියක් ආවා ඒත් එක්කම ඉදිරියේදී මහේල එන්න හිටියා මහේල එන්න යනකොට මේ රටේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කරපු ජ පාහර වැඩේ අපි පැහැදිලිවම කියවන්නට ඕනේ මහේලලා වගේ මිනිස්සුන්ට මේ වගේ ප්‍රහාර එල්ල කරලා මහේරට බෑ කියලා එන්න බැරි වුණා කියන වගේ කතාවක් කියන්න හදපු මේ රටේ මාධ්‍ය රෙදි ඇඳගෙන ඉන්නවද කියන දේ පිළිබඳ පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා ඒ නිසා මේ දේශපාලන පක්ෂවලට කඩේ යන මාධ්‍ය මේවායින් සම්පූර්ණයෙන් ඈත් විය යුතුයි කියන ඉල්ලීම අපි කරනවා කොහොම වුණත් කුමාර සංගක්කාර ඇවිල්ලා සමන්ගේ ප්‍රකාශ සටහන් කරගත්තා 2011 ලෝකුසලානේ පාවාදීම් පිළිබඳ විමර්ශන නතර කිරීමට පොලිසිය ගත් තීරණය ඉතාම වැරදි එකක් කියලා නැවත විමර්ශනය කරන්න ඕනේ තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ ඔන්න ආයෙත් කියනවා මම පැහැදිලිව කිව්වා මේ පරීක්ෂණයේදී මගේ ප්‍රකාශයේදී කිව්වා මේට ක්‍රීඩාකේව සම්බන්ධ නැහැ කියලා. මම දන්නේ නැහැ පොලිසිය එක්කගේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයාටත් මහේල ජයවර්ධනටත් කුමාර සංගක්කාර මහත්තයාත් කැඳවේ මොන පදනමින්ද කියලා. කොහොම හරි ඉතින් මෙහෙම දෙයක් තියෙනවානේ. ටීම් එකේ හිටපු මිනිස්සු කැඳවන්නේ නැතුව මේක ගැන අහන්නත් බෑනේ. මොකද මේ මිනිස්සුනේ මේක ක්‍රීඩා කලේ. කොහොම හරි දැන් මහින්දානන්ද කියන්නේ මේක තවදුරටත් හැබැයි මහින්දානන්ද හින්දාත් මැතිවරණ ව්‍යාපාරයට නම් පැහැදිලි අභියෝගයක් වුණා කියන කාරණය මේ රටේ කවුරුත් පිළිගන්නවා. කොහොම හරි මේ සියලු දේ අතරේ දැන් ආභෝ විමර්ශනයක් පවත්වන්න කියන ඉල්ලීම පිළිබඳ අපි බලමු පොදු ජන පෙරමුණ ඇතුළෙන්ම කුමන ආකාරයේ දෙයක් නැගුණාද කියලා. හැබැයි මෙහෙම දෙයක්ත් කියන්න ඕනේ. සංඝ ඉම්රාන් ඛාන් වගේ යන පාරකට වැටෙන තැනකට මේ විදිහට සංඝට පහර දීලා පත් වුණාදෝ කියන සැකය අපිට ආවා. එච්චරයි අපි ඒ ගැන කියන්නේ. එතනින් පසු අපි අවධානය යොමු කරමු අද දවසේදී මේ ගෙවුණු දවස් කිහිපය ඇතුළතදී තවත් සුවිශේෂ කාරණා කිහිපයක් වුණා. මේ දේශපාලන උණුසුමත් එක්ක බොහෝ දෙනෙක් කතා බහට ලක් වෙන කාරණා කිහිපයක්ම තියෙනවා. මේ කොරෝනා සියලු දේ දැන් අපිට අමතක වෙමින් යනවා. ඒ නිසා දෙවනි රැලි පිළිබඳ බයක් තියෙනවා. මේ සියල්ලම ගැන දෙපාර තුන්පාර හිතලා වැඩ කරන්නට ඕන කාලයක් මේක. අපි එතනින් එනවා වියත්මගට. මේ වෙද්දී වියත්මගේ විධායක සභිකයන් කවුද කියන දේ, ඒ වගේම වියත්මග දිස්ත්‍රික් සම්බන්ධීකාරවරුන් කවුද, වියත්මග සමාජිකයන් කවුරුන්ද කියලා දැනුම් දෙනවා. නාලකගොඩ හේවා, සරත් වීරසේකර, අනුරපනාන්දු, අජිත් නිවන් කබ්‍රාල්, සීතාරාම විපල. ඒ වගේම නාලක කෝට්ටේගොඩ, තිලක් රාජපක්ෂ, උපුල් ගලප්පත්ති, චන්න ජයසුමන, ගුණපාල රත්නසේකර, උදේන කිරිතිගොඩ. මේ තමයි පොහොට්ටුවේ සෙට් එක. ඒ කියන්නේ වියත්මගේ සෙට් එක. හැබැයි දැන් සමහරු බොහෝ දෙනෙක් වියත්මග කියලා ගහගෙන යනවා. නළු නිලිය හෝ වේවා, තවත් අය වේවා වියත්මග කියලා. ඒ නිසා මේ සම්බන්ධයෙන් දැන් ඔන්න අලුත් කතාවක් එනවා. සමහර නළු නිලියන්ගේ නම් වියත්මගේ නෑනේ. වියත්මග කිව්වට, එයාලා වියත්මග ආරම්භක සමාජිකයෝ කිව්වට වියත්මගේ නෑනේ මේ කියන කතාව තියෙනවා. ඒ නිසා වියත්මග Facebook එකට යන්න. වියත්මග Facebook එකේ තියෙනවා ඔන්න කවුද වියත්මගෙන් ඉන්න කට්ටිය කියලා. අංකෙත් තියෙනවා, මනාප ලකුණක් තියෙනවා, මේ හැමදේම එක පළ කරලා තියෙනවා. ඒත් එක්කම ලංකාවේ හරි අපූර්ව දෙයක් සිද්ධ වුණානේ. ඒ තමයි මේ රටේ මද්‍රව්‍ය ජාවාරම්කරුව අල්ලගෙන යනකොට නාකොට්ටි එකෙන් කුඩු විකුණන්න පටන් ගන්න තිබුණා. ඒක ලෝකේ බොහෝ රටවල් වල සිද්ධ වෙන දෙයක්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා ඉතින් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඇතැම් පිරිස් කුඩු විකුණන්න පටන් අරගෙන තිබුණා. ඔවුන් කුඩු ඩීලර්ස්ලා බවට පත් වෙලා තිබුණා. අජිනමොටෝ දාලා මේවා දාලා කුඩු ප්‍රමාණය අඩු කරලා ඒ ප්‍රාසේ අජිනමොටෝ දාලා එකතු කරලා පෙන්නලා හොඳ කුඩු ටික විකුණන තැනට පත් වෙලා තිබුණා. කොහොම වුණත් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පිහිටලා තියෙන නඩු බාන්න ගබඩාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සීල් තිබ්බා. මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා දැනුම් දෙනවා. සැකකාර පොලිස් නිලධාරීන් මේ නඩු බාන්න ගබඩාවෙන් පිටකර වෙනත් පුද්ගලයන්ට වික්‍රද්දයන් සුවබැලීම තමයි මේකේ මූලික පරමාර්ථය. දැනට සිදු කරපු පරීක්ෂණවලට අනුව සැකකාර පොලිසින්දාරින් නඩු බාන්න ගබඩාවෙන් පිට කර ඇති බවට හෙළිවිලා නැතත් තවදුරටත් මේ සම්බන්ධයෙන් විමර්ශන කළ යුතුයි. ඒ නිසා මේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ අපක්ෂපාතීව සහ විනිවිදව සිදු කරනවා කියලයි වාර්තා වන්නේ. පහුගිය ගෙවුණු සතියේ බන්ධනාගාර සම්බන්ධයෙන් බොහොම ලොකු වැඩපිළිවෙලක් දියත් වුණා. ඒ දියත් වුණු වැඩපිළිවෙලදී බන්ධනාගාරවල තිබිලා දුරකථන 1100කට ආසන්න ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒ අතරින් වැඩිම දුරකථන ප්‍රමාණයක් හම්බෙන්නේ මීගමුව මේ අධිකර මීගමුව බන්ධනාගාරයෙන්. ඉතින් ඒ නිසා ඔන්න හිරගෙවල් වල තත්ත්වය කියන එකත් අමුතුවෙන් කියන්නට ඕනේ නැහැ. මේ තමයි ගෙවුණු අද දවසේ ඇතුළතදී ලංකාවේ දේශපාලනය තුළ වාර්තා වුණු සුවිශේෂී කාරණා. අප බොහොම වෙනස්මාකාරයේ වැඩසටහනක් විදිහට මේ ආකාරයෙන් ඔබ වෙත ගෙන ඉන්නේ ලංකාවේ දේශපාලනික සියලු කාරණා. ඒ හින්දා ලංකාව ඇතුළේ කාරණාත් අපි මේ විදිහට ප්‍රවෘත්ති ප්‍රකාශයක් විදිහට ගෙන එනවා. ඔබ අදහස් ආයෝජන අපි බලාපොරොත්තු වෙනවා. මේක යහපත්ද අයහපත්ද මේක කරන්න ඕනේ දෙපාද කියන දේ ඔබ අදහස් වලට අපි බාර කරනවා.